එකතකින් හොඳයි කියලා හිතනවා. ඉස්කෝලේ යන්න නෑ, පන්ති යන්න නෑ. හවස පන්ති නෑ. කොච්චරද නංගිට බලන්න නංගිව මට උදේ ඉඳන් බලන්න පුළුවන්. නංගි මාත් එක්ක සෙල්ලම් කරනවා, කම්පියුටර් එක බලනවා, ගේම් ගහනවා. ගේම් ඩවුන්ලෝඩ් කරලා දෙන්න කියනවා, කම්පියුටර් එක දාලා දෙන්න කියනවා. ඔන්ලයින් පන්තිත් යනවා. මේසේ ඒක ඩේට තියෙන තැනටකට යනවා. ඊට පස්සේ එතන ඉඳන් කතා කරනවා. ඒක Zoom කියලා ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තාම ඩේට දාලා ඒ ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරාම ආයි ඩේට දාලා ඒකෙන් කතා කරන්න පුළුවන්. මෙන්න මේ දේ මේ දිනේ එනවා පන්තිය. ඒ පන්තිය ටීචර් මැසේජ් එකක් දානවා. ඊට පස්සේ අපි කතා කරනවා. 10:00 විතර වගේ වෙලාවකට කරනවා. තාත්තගේ ෆෝන් එකෙන් තමයි ඉතින් වැඩිමම යන්නේ. ඉස්සර ෆෝන් එක ඇල්ලුවා තාත්තා මොකද කියන්නේ? බයිනෝ. බයිනෝ. අම්මා. ඊට වඩා බයිනෝ. අම්මා. දැන් කොහොමද? දැන් ඉතින් ආයි බයින්නෙත් නෑ. අටවගේ සද්ද නැතුව ඉන්නවා. ඔන්ලයින් පන්ති තිබ්බද ගෙදර ඉඳන්නේ? කියනවා ඉතින් නිදහස්. ඒක කියන්න තේරෙන්නේ නෑ. යනට වඩා ඔන්ලයින් පන්ති ඊට වඩා හොඳයි. අයත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. හරි අමාරුයි. නැගිටින්නේ කම්මැලි. හැබැයි අපි වැඩ කරන්න නැතුව එක වෙලාවකට ඉස්කෝලෙ ගිහිල්ලා වැඩ කරන්න නැතුව ඉඳලා හවස තමයි ඉඳලා යනවා වැඩිකයි. අපිට හොඳක් වුණේ කොරෝනා හින්දා තමයි. තා හැමදාම පන්ති ඉස්කෝලේ මං තියන්නේ ඉස්කෝලේ යන්නේ අම්මගේ අප්පච්චිගේ වදේ ඒ විතරයි. මේ දවස් ටිකෙත් මට උදේම හැරෙනවා. මොකද මන්නම්? හරි අමාරුයි. මට පේපර් කරද්දි නිින්දත් යනවා. වෙනද තියෙන එකක් තියෙනවා මේ දවස්වල. ඒ පාඩම් වැඩ. කොරෝනා එකතකින් හොඳයි කියලා හිතනවා.